निर्माण करोपी ඕන කෙනෙක්ට මේ පෑන්ට් එක මහල අඳින්න පුළුවන්. ඉතින් ගොඩක් සුවපහසුයි. ඒ නිසා කාන්තාවන් ගොඩක් කැමතියි මේ විස්කෝස් පෑන්ට් අඳින්න. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේ පෑන්ට් එක හරි ආකාරව නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මේ පෑන්ට් එක නිර්මාණය කරගන්න මම අද අරගෙන තියෙන විස්කෝස් කියන මැටීරියල් එකෙන් තමයි අරගෙන තියෙන්නේ. මෙය 60 පළල विस्कोस मेटीरियल मैं पैंट के निर्माण कलगा माद अरगन तीन इवागेम मे विधि गेलपन नूल अरगन तीन टेप क्लोथिंग चॉक कतुर सह मे विधि रूल अरगन तीन अभी बल मुद मे पैंट निवरदीव कपल मसागा मैं अरगन मुलिमापिकरा मे विधि बलवाट द एक पैदकट मे विधि एन अब पुलवां रेद मे आकार दिखट नवागा नवागन अभी नवता मे विधि दिखट नवागा හරි අපි දෙද්ද නවා ගත්තට පස්සේ මේ විදිහට මේ පැත්තෙන් බලවාටි දෙක සහනම්ම පැත්තක් ලැබිලා තියෙනවා ඒ වගේම මේ පැත්තෙන් නැම පැත්තක් පමණයි අපිට ලැබිලා තියෙන්නේ දැන් අපි කරන්න ඕනේ රෙද්ද ඉහළ කෙළවරින් ඇද තියෙනවා නම් රෙද්දේ ඇද ඉවත් කර ගැනීම සඳහා මේ විදිහට ඉහළින් අපිට පුළුවන් රේඛාවක් ඇඳ ගන්න ඒ රේඛාව මත තමයි අපි අපේ මිමි ලකුණු කරන්නේ මුලින්ම කරන්න ඕන අපේ ඉන මට හතරට බෙදලා අර ගන්න ඕන. ඉතින් මගේ ඉන මට 34ක් වෙනවා. ඒක හතරට බෙදුවාම 8.5ක ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ප්‍රමාණයට අඟල් 3ක් මම තව එකතු කරනවා. මහුන් ආසි සහ බුරුල ලෙස. එතකොට මට ඔක්කොම එනවා 11.5ක ප්‍රමාණයක්. මම එය මෙහි ලකුණු කරනවා. ඒ වගේම මම මේ රේඛාවේ සිට අඟල් 1.5ක් පහතින් මේ විදිහට රේඛාවක් ඇඳ ගන්නවා. මොකද අපිට ඉලාස්ටික් පටිය මේ පෑන්ට් එක සඳහා ඇතුළත් කර ගැනීමට. ඉතින් මම ඒ රේඛාව මේ විදිහට මෙතනින් ඇඳ ගන්නවා. इन पशु मम मट लू अंगल 11.5ක प्रमाणय मे रोले मेतन लकुन करगाट पश मम करे मेतन सीट नवता पहलट ए आपट आप 11.5ක प्रमाणय मेन मे विधि मेतन लकुन करगा लकुन करगते अपे करव अवश्य उस ए इन मेनपु ये प्रमाण मतम अभी करवे उस विधि हटात अरगा इन पशुअपिकवश्यवे मेतन सीट इधिट अपड़ा अंगल देख प्रमाण मे विधि हट इधिट लकुन करा इन पशु अपिकवश्यवे मे विधि हट मेतन सीट इधिट इहलट अंगल तुना मे विधि हट लकुन करगेन अपट पुलवा मे हरहा यान विधि वक्र रेखावा इन पशु अपिकरण आवश्यवे अपे कलस मे मुल उस लकुन करगा वाल पुलवा मे विधि इहल सीट मेन तमंट कलसम को दुरकट उसकट आवाश्यद मेन हदल अरगा मट कल उस प्रमाण आवाश्यवे अंगल तिस्पहाट तव अंगल एकटिंग वाटिय महण इतर केरलाया मारक विधि मम उस कलस मे उस मेन मेतन लकुन करगा विधि लकुन करगेहारे रेखाव मे विधि एंड गाने
ඉතින් මේ යට වාටිය මැහෙන්නත් එක්ක අඟල් එක හමාරක් එකතු කරලා අරගත්තු 36 හමාර අඟල් 36 හමාරක උස ගානින් තමයි මම මේ ඉර ඇඳගත්තේ. ඉතින් කලිසමේ උස මට අඟල් 35යි අවශ්‍ය. ඉතින් ඒ 35 මෙන්න මෙතනින් තමයි එන්නේ. මම ඒ රේඛාවත් මේ ආකාරයට මෙතනින් ඇඳ ගන්නම් මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සිට අපේ කකුලේ යට වාටිය ප්‍රමාණය මෙහුවට පස්සේ කලිසමේ යට කොටසට කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද කියලා අඟල් ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඔයාලට පුළුවන් කැමති ප්‍රමාණයක් අරගන්න. ඉතින් මම කැමති කලිසමේ මේ විදිහට යට කකුල කොටස අඟල් 10ක් විදිහට අරගන්න. මේ විදිහට ඔයාලටත් පුළුවන් අඟල් 7ට 8ට 9ට 10ට ඒ ඕනම ප්‍රමාණයකට අඟල් ප්‍රමාණයකට අරගන්න. ඉතින් මම ඒ ප්‍රමාණය මේ විදිහට යටින් ලකුණු කරගත්තා. මේ විදිහට ලකුණු කරලා අපිට පුළුවන් මේ විදිහට මෙන්න මේ ආකාරයට ඇල ඉඩක් ලකුණු කරලා මේ විදිහට අග ලකුණු කරලා හදා ගන්න. ඊට පස්සේ අපි කරන්න ඕන අපේ කරුව ළඟ ඉඳන් මේ අපි ඇඳගත්තු රේඛාව දක්වා මෙතන අපි මාක් කරගත්තු තැන දක්වා අපේ කකුල කොටස ඇඳ ගන්න. මේ විදිහට අපිට පුළුවන් ඇල ඉරක් ඇඳ ගන්න එතන දක්වා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කලිසම අපි ඇඳගන්නේ. දැන් අපි මේ කපා ගමු. දැන් අපි මේ කපා ගමු මේ ආකාරයට. ඔයාලා කපනකොට ඇද වෙයි කියලා වගේ සිතනවා නම් ඔයාලට පුළුවන් මේවා පින් කරගෙන කපා ගන්න. එතකොට එහෙම හි යන්නේ නැහැ, අපිට ගානටම කපා ගන්න පුළුවන්. මේ විදිහට අපි කැපුවට පස්සේ රෙදි කොටස් දෙක ලැබිලා තියෙනවා. අපිට පුළුවන් මේ විදිහට රෙදි කොටස් දෙක මේ විදිහට දිගෑර ගන්න. දිගෑර ගත්තට පස්සේ ඇතුළට හොඳ පිටට තියලා අපිට පුළුවන් මෙතන සිට මෙතනට මේ කරුව දක්වා අපිට පුළුවන් ඕවර්ලොක් කරගන්න, නැතිනම් නෝමල් මැෂින් එකේ වුණත් මහ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙපැත්තම මේ විදිහට කරගන්න පුළුවන් අපිට මෙතන සිට මෙතනට කරුව දක්වා දෙපැත්තම ඒ ආකාරයට අපි මසා ගමු. මම බලන්න මම මේ විදිහට දෙපැත්ත කරුව දක්වා ඕවර්ලොක් කරගත්තා. අපි කරන්න ඕන මේ විදිහට දෙපැත්තට මේ ඕවර්ලොක් කරගත්තු දෙක අපිට පුළුවන් මේ විදිහට හරිය මැදින් මෙන්න මේ විදිහට ඒ ඕවර්ලොක් කරපු මූට්ටු දෙක මේ විදිහට හරිය මැදට එන විදිහට තියලා අපේ කරුව මේ විදිහට දිගටම ඕවර්ලොක් කරගන්න. මේ විදිහට පහලටම. දැන් අපිට පුළුවන් මේ විදිහට ඉනකොටස අරගෙන මේ විදිහට නවලා වටටම මසාගෙන යන්න. ඉලාස්ටිය
අපිට එතකොට ඇතුළත් කර ගන්න පුළුවන් මේ විදිහට පොඩි සිදුරක් ඉතුරු කරගත්තොත් අපිට පුළුවන් ඉලාස්ට්‍රිය ඇතුළත් කර ගන්න. ඒ නිසා වටේටම මසාගෙන යනකොට මේ විදිහට පොඩි සිදුරක් ඉතුරු කරන්න. එතකොට අපිට පුළුවන් ඉලාස්ට්‍රිය ඇතුළත් කර ගන්න. මම මේ විදිහට අඟ 30ක් දිග ඉලාස්ටික් අරගත්ත මේ විදිහට පින් එකක් රඳවගෙන මම දැන් මේ තුලට ඇතුලත් කරගන්න තමයි හදන්නේ මේ විදිහට ඉලාස්ටික්. ඊපස්සේ අපිට පුළුවන් මේ විදිහට ඉලාස්ටික් කියන මේ මසා ගන්න. इट पास मेतन मे अभी इतर कड़प सिदुरा मे विधिट मसाग इनको अलट पुलवा पमन मे लस्टी उड़ी मेसम मसागे अंग इत पस अटवे अगवाटिया देवरा नवला वट मसागे अन्न කලිසම් මෙහුවාම අපිට මේ විදිහට තමයි ලැබෙන්නේ මේ ආකාරයට. ඉතින් ඔයාලටත් පුළුවන් පහසුවෙන් මේ විදිහට පෑන්ට් එකක් නිර්මාණය කරගන්න. අඩු වෙලාවක් තුල ගොඩක් ලස්සන පෑන්ට් එකක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් එහෙමනම් channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අදට වීඩියෝ එක අවසන්යි. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්.